ආයිබෝන් පුතේ ඔයාලා සියලු දෙනා සඳහා ඉතාමත්ම අතිශයින් වැදගත් වන පාඩම් ඒකකයක් තමයි පැරණි ගද්‍ය සාහිත්‍යයේ එන බණකතා සාහිත්‍ය නිර්මාණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් උම්මක ජාතකයේ සතරකන් මන්ත්‍රණය. අපි සතරකන් මන්ත්‍රණය පාඩම ගත්තොත් 10 11 ශ්‍රේණිවල දූපුතුන්ට තියෙන ලොකුම ගැටලුව තමයි මේ පාඩමේ ලිහිල් අර්ථ ටික අවධාරණය කරගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවා. මේ ගැටලුවට විසඳුමක් විදිහට මම සතරකන් මන්ත්‍රණයට අදාළව පාඩම් වීඩියෝ පාඩම් මේකක කීපයක් වශයෙන් මේක ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි 550 ජාතක පොත් වහන්සේ රචනා වෙච්ච කුරුණෑගල රාජාවදිය තුල අපි කුරුණෑගල රාජාවදිය කියලා අපි ගන්නේ 4 වෙනි පරාක්‍රමබාහු රජ දවස කතු මණ්ඩලයක් විසින් කුරුණෑගල ඇත්කඳ විහාරයේදී රචනා කරපු මේ අතිශයින් වැදගත් වන ජාතක පොත් වහන්සේ පිළිබඳව තමයි කතා කරන්නේ. ජාතක පොත් වහන්සේ තුල එන උමග ජාතකය නැත්තම් උමගේ කතාව පුතේ එහෙම නැත්තම් උමන්දාව අපි හඳුන්වනවා මහබෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව ගුරු කොටගෙන රචනා වෙච්ච නිර්මාණයක් විදිහට. ඉතින් මේ උමග ජාතකය එහෙම නැත්තම් ජාතක පොත් වහන්සේ තුල එන දීර්ඝතම කතා වස්තුවේ එන සතරකන් මන්ත්‍රණය කියන ඔයාලට නිර්දේශිත කොටස පිළිබඳව තමයි දැන් මම මේ කතා කරන්නේ. පුතේ මේකේ සඳහන් වෙනවා සතරකන් මන්ත්‍රණයේ කොටස මෙන්න මේ විදිහට. එසමයෙහි උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කෙරෙති කියලා. එසමයෙහි කියන්නේ ඒ කාලේ ඔන්න ජනකතා ශෛලිය බණකතා ශෛලිය ජාතක කතා කරුවා භාවිතා කළා තියෙනවා කියන එක ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙන අවස්ථාවක්. එතකොට උත්තර පංචාල නුවර කියලා කියන්නේ පුතේ පුරාණ දඹදිව ඔයාලා දන්නවා පරිපාලන බෙදීම් ගත්තාම සොළොස් මහා ජනපද කියලා පාලන බෙදීම් තිබුණා. මේ සොළොස් මහා ජනපද වල කුරු රටට නැගෙනහිර දෙසින් පිහිටි පංචාල දේශය තමයි මේ උත්තර පංචාලය කියලා අපි හඳුන්වන්නේ. මේ පංචාල දේශය කොටස් දෙකකට බෙදෙනකොට උත්තර පංචාලය සහ දක්ෂිණ පංචාලය කියලා. එතකොට අද නූතනයේදී අපිට මේ පංචාලය නැත්තම් පංචාල ප්‍රදේශය හම්බෙන්නේ පංජාබ් කියන නමින්. එතකොට ඒ කාලේ උත්තර පංචාල කියන නගර රාජ්‍යයේ බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කෙරෙති. බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රජකම් කරනවා. ඒ රජුරුවන්ට එම රජතුමාට කේවට්ට නම් බමුණු කෙනෙක් කේවට්ට නැමති බමුණෙක් අර්ථයෙන් සහ ධර්මයෙන්, අර්ථයෙන් කියන්නේ ආර්ථික විද්‍යාවෙන්, ධර්මයෙන් කියන්නේ පුතේ ධර්මානුකූලව එහෙම නැත්නම් මේ නීතිය හා සාමයේ පිළිබඳව අවශ්‍ය කරන ධාර්මිකව උපදෙස් දෙමින් අනුශාසනා කරන්නාහ, අනුශාසනා කරනවා. පුතේ මේකේ කෙනෙක් කියනකොට නිත්‍ය බහුවචනයක් භාවිතා කරලා තියෙන්නේ. මේ කෙනෙක් කියන නිත්‍ය බහුවචනය භාවිතා කරලා තියෙන නිසා තමයි පුතේ මේක වාක්‍ය අවසානයේදී බහුවර්ථයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඌතුමූ නුවණැත්තාහ, අපි දන්නවා තුමූ කියලා කියන්නේ සිංහල ව්‍යාකරණයේ තුල තුන් ලිංගයටමයිති සර්වනාමයක්. මේ තුන් ලිංගයටමයිති සර්වනාමයක් වාක්‍යයක් තුල යෙදීමේදී පුතේ අනුගමනය කරන ක්‍රමවේදය තමයි ස්ත්‍රී ලිංග වුණා, පුරුෂ ලිංග වුණා, නපුංසක ලිංග වුණා, කවර ලිංගයකට අයත් වුණත් අනිවාර්යෙන් වාක්‍යාතයේ බහුවචනාර්ථ ගන්වනවා. ඌතුමූ නුවණැත්තාහ, එම තැනැත්තා ඉතාමත්ම නුවණ තියෙන තැනැත්තේ. වියත්තාහ, වියතෙක් එහෙම නැත්තන් උගතෙක්. කේවට්ටචාරේ, ඒ කේවට්ටචාරේ, ඒ කේවට්ට ආචාර්යවරයා එක් දවසක් තමා අලුයම් වේලෙහි විවිධ එක දවසක් උදේ පාන්දර අවදි වෙලා සුවඳ තෙලෙහි නගන ලද සුවඳ තෙල්වලින් තෙල් දමලා ආලෝකමත් කරන ලද පහන් ආලෝකයෙන්, පහන්වල ආලෝකයෙන් ගන්ධමාන, ගන්ධමාන කියලා කියන්නේ සුවඳ වැල්, එහෙම නැත්නම් සුවඳ වර්ගවලින් තන ලද වැල්, පුෂ්ප දාමාවලම්බිත
පුෂ්පදාමාවලම්බිත කියලා කියන්නේ මල් කිණිති වලින් එහෙම නැත්නම් මල් පොකුරු වලින් හදලා තියෙන මල් වැල් පුෂ්පලාමාවලම්බිත පුෂ්පමා පුෂ්පදාවලම්බිත කියලා කියන්නේ මල් වැල් වලින් එල්ලන ලද නානා වර්ණ විවිධ වර්ණ වලින් යුක්ත විචිත්‍ර ඉතාලංකාර විතානෝපලක්ෂිත විතානෝපලක්ෂිත කියලා කියන්නේ වියනක් බැඳ ඒ කියන්නේ උඩු වියනකින් ආවරණය කරන ලද අලංකෘත අලංකාර ශ්‍රී යහන් ගර්භය බලන්නා හෝ සිරි යහන් ගැබ බලන විට මහත් වූ සම්පත් දැක තමන් සන්තකයේ ඇති විශාල සම්පත් ප්‍රමාණය තමන් සතු වෙච්ච විශාල වස්තු සම්භාරය දැකලා මේ මාගේ යසස් කවුරුන් සන්තක දෝහෝයි සිතන්නා හෝ මේ මාගේ යසස යසස කියන්නේ කීර්තිය කවුරුන් සන්තක දෝහෝයි කවුරු නිසාද මට ලැබුණේ සිතන්නා හෝ කේවට බමුණ කල්පනා කරනවා මේ තරම් සැප සම්පත් මට ලැබුණේ කොහෙන්ද අනෙක් කෙනෙකුන් සන්තක නොවේ වෙන කෙනෙක්ගෙන් නම් හම්බුන්නේ චූලණී බ්‍රහ්මදත්ත නම් රජුරුවන් සන්තක මේක චූලණී බ්‍රහ්මදත්ත රජුරුවන්ගෙන් තමයි මට හම්බුනේ මෙබඳු සම්පත් දුන් මේ ආකාරයෙන් වස්තුව ලබා දුන් රජුරුවන් රජතුමා සියලු දඹදිවට අග රජ කළොත් සියලුම ජම්බුද්දීපයට අග රජතුමා කළොත් යහපත හොඳයි එසේ වුවහොත් මමත් අග්‍ර පුරෝහිත වෙමි එහෙම වුණොත් මමත් අග්‍ර පුරෝහිතයා වෙනවා ඔන්න අපිට සමාජ කරුණක් හෙළි වෙනවා පුතේ එවකට සමාජය තුල රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ පුරෝහිත බමුණා ඉතින් මේ බ්‍රාහ්මණ වංශිකයන්ට හිමි වෙච්ච වරදානයක් නැත්නම් වරප්‍රසාදයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන් සිතා උදෑසනක් සේම හැම උදේ පාන්දරක් මෙන්ම රජුරුවන් සමීපයට ගොස් රජතුමා කෙට්ටුවට ගිහිල්ලා රෑ දවස සුවයෙන් නිදිලත් පරිදි විචාරා රාත්‍රී හොඳට සුව නිින්දක් ලබා ගත්ත දැයි අහලා එහෙනම් පුරෝහිත බමුණගේ සිරිතක් තමයි පුතේ රජතුමා පෙර දවසේ ඉතාමත්ම හොඳින් රාත්‍රිය ගත කළාද කියන එක අහනවා දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවෙක් ඇත ස්වාමීනි මට ඔබතුමත් එක්ක කොටපිය යුතු කතාවක් කතා කළ යුතු කතාවක් අවශ්‍ය කතාවක් තියෙනවායි කියලා කියනවා අනික්කාණය තමයි ඔය සිහින පලාපල විමසීම රජුට උපදෙස් දීම නස්සස්ස කටයුතු වල යෙදීම පුරෝහිත බමුණාගේ භූමිකාවට අයිති වෙනවා රජුරෝ රජතුමා කියවාචාරණී කියන්නාචාරේණී කියලා කියනවා දෙවියන් වහන්සේ ඇතුළු නුවර දී රහස් කියන්නට නොපිළිවන රජතුමනි නුවර තුල දී රහස් කියවන්න බෑ මගුල් උයනට යම් හයි කියේහ මගුල් උයනට යමුයි කියලා කියනවා දැන් රහසක් කියන්න බමුණා සහ රජතුමා දෙන්න දැන් جوړුව යන්නයි සූදානම් වෙන්නේ රජුරෝ යහපත ආචාරණී කියා රජතුමා හොඳයි ගුරුතුමනි කියලා බමුණන් හා සමග උයනට ගොස් බමුණත් එක්ක උයනට ගිහිල්ලා සේනාව පිටත සිටුවා වටකොට රකවල්ලව සේනාව පිටතින් තියලා ආරක්ෂාව තර කරලා බමුණන් හා සමග ඇතුළු වෙනට වැද බමුණත් එක්ක නුවර ඇතුළට පිවිසිලා මගුල් සල්වට හිහුන්හ මේ මගුල් සල්වට කියලා කියන්නේ පුතේ ගල් වලින් සාදන ලද රවුමට නැත්නම් වටකුරුව සාදන ලද රාජාසනය එතකොට මේක තමයි මගුල් සල්වට රජතුමා පැමිණි වෙලාවට මෙන්න මෙතන තමයි අසුන් ගන්නේ ගිරා පඬිතයෝ මේ ක්‍රියාව දැක ඔන්න මේ සිද්ධිය දකිනවා ගිරා පඬිතයෝ කවුද මේ ගිරා පඬිතයා මහෞෂධ පඬිතුමාගේ ගිරවා නැත්තම් චරපුරුෂ සේවයේ දෙන ඔත්තුකාරයා දකිනවා මේ කාරණයක් වූ මේ දෙන්න මේ විදිහට සල්ගහ යටට වෙලා කතා කර කර ඉන්නේ මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ අද පඬිතයන් වහන්සේට කියවතු කිසිවක් අසමී අද මහෞෂධ පඬිතුමාට කියන්න ඕනේ යම් කිසි දෙයක් තියෙනවා නම් මම ඒක අහනවයි කියලා වැද මගුල් සල්ගස්ස කොළ අතර සංගවේ වුණහ මගුල් සල්ගසේ කොළ අතර මගුල් උයනේ තියෙන සල්ගසේ කොළ අතර සංගවිලා ඉන්නවා රාජ්‍යරෝ බමුණන්ට කියයුතු රහස කියවාචාරණී කේහ කියන්න තියෙන කතාව රහස කියන්න ආචාරණී කියලා කියනවා දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව මහරජතුමනි ඔබ ඔයාගේ කන ඔබ වහන්සේගේ කන මෙන්න මේ කිට්ටුවට ලං කරන්න මෑතට ලං කරගන්න
නැත්තම් කන ටිකක් මෙහාට කරන්න කියලා කියනවා. මේ මන්ත්‍රණය සතරකන් මන්ත්‍රණය නම් වන්නේය. මේ මන්ත්‍රණය සතරකන් මන්ත්‍රණයක් වෙනවා. ඒහෙන් ඔබ වහන්සේගේ දෙකනහා මාගේ දෙකනමුත්, ඒක නිසා ඔබ වහන්සේගේ කන් දෙකයි මගේ කන් දෙකයි හැර අනෙක් කනකට නොයා යුතු වන්නේය. වෙන කනකට යන්න බෑ. ඉදින් දේවයන් වහන්ස, ඉදින් දේවයන් වහන්ස, මා කීවා කරන සේක්නම්, මම කියන දේ කරනවා නම්, සියලු දඹදිවට ඔබ වහන්සේ ආගරජ කොටල මේ කීහ, සියලු ජම්බුද්දීපයට ඔබ වහන්සේව අගරජුයි කරනවායි කියලා කියනවා. එහෙමනම් මේ සියලුම රජවරුන් අතර ප්‍රධාන රජු කරන්න මේ කරන කුමන්ත්‍රණයේ ආරම්භය තමයි මේ. චෝලනී බ්‍රහ්මදත්ත රජුරෝද මහත් වූ රාජ්‍ය ලෝභයෙන්, මහා ලෝභයෙන් යුක්තව, යුක්ත බැවින් බමුණන්ගේ බස්සසා සතුටුව, බමුණගේ බස්සහල සතුටු වෙලා කියවාචාරණි, කියන්න ආචාරණි, තොප කීවක් කරමි කීහ. ඔබ කියන දෙයක් මම කරන්නම් කියලා කියනවා. රජ කෙනෙක්ගේ බලතණ්හාව තමයි පුතේ මෙතනින් ප්‍රකාශ වෙන්නේ. අපි වෙනත් පාඩම් වලදී, වීඩියෝ පාඩම් වලදී සමස්ත නිර්මාණයේ පිළිබඳව අපේ විචාරාත්මක පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දේවයන් වහන්ස, අපි සේනාව රැස් කොටගෙන පළමු කොට කුඩා නුවරක් වට කොට ගනුමහ. රජතුමනි, අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා සේනාව රැස් කරගෙන ගිහින් කුඩා නුවරක් පුංචි රාජ්‍යයක් අල්ලගමු. කුරුබිලියෙන්, කුරුබිලිය කියන්නේ පුතේ ඇතුළු රහස් දොරටුව. ඕනම රාජ්‍යයකට තියෙනවා ආරක්ෂිත රහස් දොරටුවක්. මේ ආරක්ෂිත රහස් දොරටුවෙන් තමයි පුතේ හදිසි අවස්ථාවකදී නගරයට ප්‍රවිෂ්ට වීමක් සිද්ධ වෙන්නේ. මේක අතිරේක කුඩා දොරටුවක්. මෙන්න මේ කුඩා දොරටුව අපි කියනවා කුරුබිලිය කියලා. කුරුබිලියෙන් ඇතුළු නුවරට වැද පිවිසිලා, වැද කියන්නේ පිවිසිලා, ඒ නුවර රජුරවන්ට, ඒ රාජ්‍යයේ රජතුමාට දේවයන්ි තොපහා අපහා සටන් කොටකාරියෙක් නැති. දේවයන් වංශ, ඔබයි අපි අතර සටන් කරලා ප්‍රයෝජනයක් නැහැ. හුදෙක් අපනතුවව, හුදෙක් අපනතුවම කියන්නේ ඒකාන්තයෙන් ඔබ අපියට යටත් වෙනවා. තොපගේ රාජ්‍ය තොපටම වන්නේය. ඔබගේ රාජ්‍ය ඔබටම හම්බ වෙනවා. සටන් කොලෝනම් අපගේ සේනා වාහන මහත්යෙන් සටන් කළොත් අපි සන්තකයේ තියෙන සේනාව වාහන ප්‍රමාණය විශාල හේන් වැඩි ප්‍රමාණයක් නිසා ඒකාන්තයෙන් පරදුවමයි කිය ස්ථිරෝමයා පරාජයට පත්වෙනවායි කියලා කියමු. ඉතින් මා කී ලෙස නොකොලෝනම්, මම කියන දේ කළේ නැත්නම් සටන් කොට අල්ලාගෙන මරාපියා, සටන් කරලා අල්ලගෙන මරලා දාලා උන්ගේ සේනාව හැරගෙන ඔවුන්ගේ සේනාව අරගෙන අනෙක් නුවරට යම්හ, අනෙක් නුවරට යමු. ඒ නුවර එසේම යටත් කොටගෙන ඒ රාජ්‍යයත් අපි ඒ විදිහටම යටත් කරගෙන ඉන් අනෙක් නුවරකයි, ඊට පස්සේ වෙනත් නුවරකයි මේ සැටියේම මෙන්න මේ ආකාරයෙන් සියලු දඹදිව රාජ්‍යගෙන, සියලුම දඹදිව රාජ්‍ය අල්ලගෙන ජයපාණේ අනුභව කරම්හයි, ජයපැන් අනුභව කරමුයි කියා එක්සියයක් රජදරුවන්, එක්සියයක් රජදරුවන්ව අපගේ නුවරට ගෙනවොත්, අපගේ රාජ්‍යයට ගෙනල්ලා, නගරයට ගෙනල්ලා, උයනදී උයන මත රාමණ්ඩපයක්, රාමඩුල්ලක් සාදා උන් හැමදෙනා, ඔවුන් හැමදෙනාම රාබොන්නට යයි රාමැඩිල්ලේ, රා සඳහා ඉදිකරපු වේදිකාවේ හිඳුවාලා ඉඳවලා විෂයෝදා කරන ලද්දා වූ වසයෝදා කරන ලද රා අනුභව කරවා, රා අනුභව කරන්න දීලා, පානය කරන්න දීලා උන් හැමදෙන ජීවිත විනාශය පමුණුවා, ඔවුන් හැමදෙනාටම ජීවිතය විනාශ වෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරමු පමුණුවා ගඟ දියට දමා මලමිනී ටික ඔක්කොම ගඟට දමලා එක්සියයක් රාජධානියේ රාජ්‍යත්පත් කොට ගනුම්හ. එක්සියයක් රාජධානිය තුල තියෙන සියලුම රාජ්‍ය අල්ලා ගමුයි කියලා කියනවා. එසේ කලකින් ඔබ වහන්සේ සියලු දඹදිව අගරජවණයි කීහ. එහෙම වුණහම ඔබ වහන්සේ අනිවාර්යෙන්ම මේ දඹදිව අගරජ බවට පත් වෙනවා කියලා කියනවා. රාජ්‍යරෝ යහපත ආචාර්ණී තොප කීලසම කරමි කීහ. ඔව් ඇදුරුතුමනි, ඔබ කියන දේම කරනවායි කියලා කියනවා. දේවයන් වහන්ස, මේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නම් වෙයි. මේ මන්ත්‍රණය අනිවාර්යයෙන්ම සතරකම් මන්ත්‍රණය වෙනවා. අනෙක් කෙනෙකුන් දත නොහැක්කේය. වෙන කෙනෙකුට මේක දැනගන්න බෑ. එසේ හේන් කල් නොයවා යහපත් නැකතකින්. ඒක නිසා වේලාව යවන්නේ නැතුව හොඳ නැකතක් සුබ වේලාවක් බලලා නැත්නම් සුබ මූර්තියක් බලලා වහා නික්මුණයි කීය. ඉක්මන්ට පිටත් වෙන්නයි කියලා කියනවා. රාජ්‍යරෝ යහපතයි කිවස්සාහ. රජතුමා හොඳයි කියලා පොරොන්දු වෙනවා. ගිරා පෝතකයෝ ඒ මන්ත්‍රණය අසා, ගිරා පෝතකයා කියන්නේ මෙතන ගිරා තරුණයා, එහෙම නැත්නම් ගිරා නාම්බ අසා නිමවා
ओं देदना मंथने कोटांते ही ओं देदना साक्षात्चावनेतन रहस कथा कलावसाने दे साल्य कलाला पात्र बाण किनकुन में निता पूरुपमावा साल्य कलाला मल्लगण दाला हिमिन सरे बीमट बाण किनकुन वागे प्रवेश में बीमट पात करने तम पल्लहर पात करने किनक में केवट बमुना हिसे केवट बमुनागे हिसे मितने हिसे किला के नकारे बाविता गलती ना पुते वर्चस पिड़ा खेला असूचि चुट्टा नेतं वसुरु पोड्डा එහෙම නැත්නම් කක්ක චුට්ටා දාලිවර වෙලා කිමෙක්දයි කුමක්දයි කට දල්වාගෙන කට ඇරගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ කට ඇරගෙන උඩ බැලුවට පස්සේ මුඛයේ නැවත වර්චස් පිටක් හලා මොකද කරන්නේ ඔළුවට දාලා නිකන් ඉන්නේ කට ඇරගෙන කේවට්ට නාකි බමුණ උඩ බලනකොට ඔන්න කටට චුට්ටක් දාලා ක්‍රීන් යන අනුකරණයෙන් ක්‍රීන් කියන හඬ නගමින් කොලත්යෙන් උඩ නැගී කොලත්යෙන් උඩට ඇවිල්ලා केवट्टे केवट्टे तो तमागे मंत्रणे सतरकन मंत्रणे अक्के सिताई दे उब हितनवाद उबगे मंत्रणे सतरकन मंत्रणे अक्केला देन्म सकन्व गिये देन्म सकन्व गिया खिला कियाने पुते खन हायकट गिया नवता अटकन कट गोस ओय खन हायकट गिये पनिविडे रहस खन अटकट यानवामाई पसुव नोयक सीयखन कट यानने आयके है इन अनतुरुव खन सीयकट वितर याई कियला कियनवा गिरवा කොලගණුවයි කියද්දීම කොලගණුව කොලගණුව කියලා කියන්නේ බොලා වල්ලපිය ඔන්න ඕක වල්ලන්න කියලා කියනවත් එක්කම පවනට බඳු වේගයෙන් සුලඟ හා සමාන වේගයෙන් පියාසර කොට පියාසර කරලා මියුළු නුවරට ගොස් මියුළු නුවරට ගිහිල්ලා මේ මියුළු නුවර කියලා කියන්නේ පුතේ මහසුද පඬිතයන්ගේ මිතිලා නුවර මේ මිතිලා නුවරට ගිහිල්ලා නැත්තම් මියුළු නුවරට ගිහිල්ලා එහෙම නැත්තම් වේදේහ රජතුමාගේ රාජ්‍යයට ගිහිල්ලා महायुष पंडित महंसेगे प्रासाद महौषध पंडितुमा वेडवास मालिगावट प्रविष्ट विनमा ये गिरा पंडित अंगे मेबदु वतेक्केत्ते ये गिरा पंडित मेबदु सिरितक्तीन वतेक्केन सिरिता इदेन किसी केनकुन गेना हस्ना यम किसी तनकिन गेनापु पनिविडया पंडित महंसेट पमनाक्ये युतुवीना पंडितुमाट वितराक्म कियन्नोननाम උන්වහන්සේගේ දසරුවට බසන්නාහ උන්වහන්සේගේ උරහිසට පැමිණෙනවා ඉතින් අමරා දේවියනොත් මේ අමරා දේවිය කියලා කියන්නේ පුතේ මහෞෂධ පඬිතුමාගේ බිරිඳ ඇසුව මනාවේ නම් අහන්න ඕන නම් එකයි එකය කියන්නේ උකුල උකුලෙහි ගොස් හිඳින්නාහ ඉතින් බොහෝ දෙනා ඇසුව මනාවේ නම් එහෙම නැතු ඔක්කොම ඇහුවට කමක් නැත්නම් බිමට බස්නාහ බිමට බසිනවා බලන්න පුරුදු පුහුණු කළ තියෙන අපූර්ව එදවස් ගිරා පඬිතයෝ පඬිතයන් වහන්සේගේ දසරුවෙන් බස වුණහ එදා පඬිතයන් වහන්සේගේ උර හිසට බහිනවා ඒ සලකුණෙන් රහස බිනිය යුතුයයි ඒ සලකුණ නිසාවෙන් දැන් මේ මේක හැම කෙනාම දන්න සලකුණ රහස කියන්න කියලා බිනිය යුතුයයි අමරා දේවීන් හා බොහෝ දෙනා ඉවත්ව ගියහ බිරිඳ ඇතුළු බොහෝ දෙනා ඉවත්වලා යනවා පඬිතයන් වහන්සේ සුව පෝතකයන් මේ සුවපෝතකයා කියලා කියන්නේ මේ ආදරයට කියන්නේ තමන්ගේ පැටියව හැරගෙන මතුමාලයට ගොස් මතුමහලට ගිහිල්ලා සම්බද මිත්‍රය තොප විසින් කුමක් දක්නාලද ඔබ මොකද්ද දැක්කේ කුමක් අසන ලද්දේ විචාලසේක ඔබ මොනවද ඇහුවේ කියලා අහනවා ඉක්බිති ගිරා පඬිතුයෝ බෝධිසත්වයන් වහන්සේට ඊට පස්සේ ගිරා පඬිතුමා බෝසතාන් වහන්සේට කියනවා මම දේවේනි සියලු දඹදිවානේ රජුරු කෙනෙකුන් සමීපේ මේ දඹදෙව් තලයේ කිසිද රජ කෙනෙක් ළඟ किसी बायाक नुदिती मी किसी में बायाक देख के ने उत्तर पांचाल नवर चोलने ब्राह्मदात्त राजरुआंगे उत्तर पांचाल नगरे चोलने ब्राह्मदात्त राजरुआंगे चोलने ब्राह्मदात्त राय थुमागे केवट नाम पुरोहित यानो केवट के ना पुरोहित बामुना राजरुआन उइन टक के ना गोस राय थुमावो उइन टेक कांगे हिल्ला सातरकान मंत्रण මම මඟුල් සල් ගස අත්තක් ඇතුලේ සැඟවේ හිඳ මම මංගල සල් ගසේ අත්තක් ඇතුලේ හැංගිලා ඉඳලා මන්ත්‍රණය අසානීම වාගෙන මන්ත්‍රණය අහලා අවසානයේ කේවට බමුණා කට වර්චස් පිටක් හෙලා කේවට බමුණාගේ කටට වර්චස් චුට්ටක් අසූචි සුසුල්පයක් දාලා දාපියා දාලා ඉවර වෙලා ආමිහි කියා පැමිණියා කියලා සියලු තමන් දුටු දෙයක් ඇසූ දෙයක් ඒ ටු සෙට් කියන්න ඕන දේවල් ඇහුණ දේවල් ඔක්කොම පඬිතයන්ට දැක්වුවහ පඬිතුමාට කියනවා
උන්වහන්සේ විසින් රජු රෝ ගිවිස්සෝදැයි විචාල කල්හි රජතුමා එක පොරොන්දුනාද කියලා අහනවා ගිවිස්සාද කියලා අහනවා ගිවිස්නාලදැයි පොරොන්දුනා එකඟුණා දේවේනී කීහ දෙවියන් වහන්සේයි පවසනවා පණ්ඩිතයන් වහන්සේ ගිරා පෝතකයන්ට කළමනා සත්කාර කොට ගිරවට කළ යුතු සියලුම සත්කාර කරලා එහෙම නැත්තම් මීයෙන් තැනු හැනු මේ පැණි වලින් කවලම් කරන ලද විලඳ කවා විලඳ කන්න දේලා විලඳ කන්න දේලා විලඳ කියන්නේ පොරි කන්න දේලා බෙහෙත් වලින් පියා සංගල මැඩ බෙහෙත් වලින් පියාපත් දෙක අත ගාලා මොලොක් ඇතිරිලි අතුරුණ ලද සිනිඳු ඇතිරිලි අතුරුණ ලද රන් මේදිරියේ රන් මන්දිරයේ මාලිගයේ යාගේ කූඩුවේ සතප්පා සතප්පා කියන්නේ සැපසේ විවේක කරගෙන ඉන්න දේලා කේවට්ටයා මහ ඖෂධ පඬිතුයන් බව නොදනිමි සිතමි කේවට්ටයා දන්නේ නැහැ මම මහ ඖෂධ පඬිතුමා කියලා දැන් ඔහු කළ කුමන්ත්‍රණය දැන් ඔහු කළ මන්ත්‍රණය රහස මුදුන් පැමිණ නොදෙමි සිතා ඉෂ්ට වෙන්න නම් ඉඩ දෙන්නේ නැහැ කියලා ඇතුළු නුවර හුන් දිලිඳුන් පිටත් කරවා නුවර ඇතුලේ හිටපු දිලිඳුන්ව දුම්පත් මිනිස්සුන්ව නගරයෙන් පිටතට යවලා යවුසේක පිටරටින් දනව් වලින් සතර වාසල නියම් ගම් සතරින් පිටරට දනව් වලින් ඒ කියන්නේ අනිත් එපිටින් ඇතුළු නුවරට පිටින් ඇති ප්‍රදේශවලින් සතර වාසල් නියම් ගම් හතරින් විශාල නියම් ගමක් කියන්නේ විශාල ගම් මේ විශාල ගම් වලින් වස්ත්‍රාභරණ ධන ධාන්‍ය ආදීන් වස්ත්‍රාභරණ ධන ධාන්‍ය වලින් සමෘද්ධ වූ පොහොසත් වෙච්ච ඉසුරුමතුන් ගෙන්වා පොහොසතුන්ව ගෙන්වලා ඇතුළු නුවර වැස්සූසේක ඇතුළු නුවර වාසය කරන්න සලසනවා බොහෝ ධන ධාන්‍ය රැස් කරවූසේක බොහෝ වස්තුව රැස් කරවනවා චූලනී බ්‍රහ්මදත්ත රජුරෝද චූලනී බ්‍රහ්මදත්ත රජතුමාද කේවට්ටයන්ගේ බස්ගෙන කේවට්ටයන්ගේ වචන විශ්වාස කරලා හස්ති ආස්වාදේ ඇතුන් අශ්වයන් ආදී වූ සෙනග පිරිවරා ගොස් සෙනග රැස් කරගෙන ගිහිල්ලා එක් කුඩා නුවරක් වටලා ගත්ත එක් පුංචි නගරයක් රාජ්‍යයක් අල්ල ගන්නවා කේවට බමුණා තමා යට කී සැටියේම අර කේවට බමුණා ඉස්සෙල්ලා කිව්ව විදියටම නැත්නම් මීට පෙර කිව්ව විදියටම කුරුබෙලියෙන් රහස් දොරටුවෙන් ඇතුළු නුවරට වැද නුවර ඇතුළට පිවිසිලා කාරණා කාරණා ඒ රජුරවන්ට කියා කරුණු කාරණා ඒ රජතුමාට කියලා තමන් වසඟ කොටගෙන තමන්ව කැන්ට කැමති කරගෙන වසඟ කියන්නේ මෙතන අවනත කරගෙන දෙසේනාව එක් කොටගෙන සේනා දෙක එකට එකතු කරගෙන අනේ නුවරක රජුරවන්යයි වෙනත් රාජ්‍යයක රජ කෙනෙක්යයි මෙසේ චූලණී බ්‍රහ්මදත්ත රජුරෝ මේ ආකාරයෙන් චූලණී බ්‍රහ්මදත්ත රජුරෝ කේවට්ටචාරීන්ගේ අවවාදයේ සිට කේවට්ට ආචාර්යවරයාගේ අවවාද පිළිထලා ඒ වේදේහ රජුරුවන් තබා ඒ වේදේහ රජුරුවන්ගේ රාජ්‍යය හැර සෙසු සියලු දඹදිව රජදරුවන් සෙසු සියලුම දඹදිව රජදරුවන්ව තමන් නතු කලහ තමන් සන්තකයට ගන්නවා බෝධිසත්වයන් වහන්සේ විසින් ඒ රජුරුවන් සමීපයේ සිටවන ලද බෝසතාණන් වහන්සේ ඒ රජතුමා සමීපයේ සිටවන ලද පුරුෂයෝද පුරුෂයන් බ්‍රහ්මදත්ත රජුරුවන් විසින් බ්‍රහ්මදත්ත රජතුමා අද වකට මෙතෙක් නුවර ගන්නා ලද අද මෙන්න මේ වෙනකොට මෙන්න මේ වගේ රාජ්‍ය දිනාගත්තා පණ්ඩිතයන් වහන්ස නොපමාවන සේක්වයි කියා පඬිතුමනි අප්‍රමාදව කටයුතු කරන්න මේ මහෞෂධ පඬිතුමාගේ සේනාව චරපුරුෂයෝ කියන්නේ නිරන්තරයෙන් හසුන් නෙවන්නාහ නිරතුරුව පණිවිඩය වනවා උන්වහන්සේද ඒ යෝධයනට උන්වහන්සේ යෝධයන්ට මම මෙහි පමාවක් නැත්තෙමි මම නම් මෙහිදි පමාවක් නැහැ ප්‍රමාද නැහැ තෙපි උකටලී නොව ඔබලා උකටලී වෙන්න නැතුව අලස වෙන්න නැතුව උදාසීන වෙන්න නැතුව නොපමාව වාසවයි කියා යවනසේක අප්‍රමාද වාසය කරන්නයි පණිවිඩය යවනවා බ්‍රහ්මදත්ත රජුරෝ සත් අවුරුදු සත්මස් සත් දවසකින් අවුරුදු 7යි මාස 7යි දින 7කින් වේදේහ රජුරන්ගේ රාජ්‍ය තබා වේදේහ රජුරන්ගේ රාජ්‍ය හැර දබදිව සෙසු රාජ්‍යගෙන කේවට බමුණාට කියනවා ආචාර්ණී මීලු නුවර වේදේහ රජුරන්ගේ රාජ්‍ය ගණුම්හයි කේහ ආචාර්ණී මීලු නුවර වේදේහ රජතුමාගේ රාජ්‍ය අපි අල්ල ගමුයි කියනවා දෙවියන් මාංශ මහ ඖෂධ පණ්ඩිතයන් වසන නුවර රාජ්‍ය ගන්නට නොපොහසතුම්හ මහ ඖෂධ රජතුම් පණ්ඩිතුමා වාසය කරන රාජ්‍ය නම් අල්ල ගන්න අමාරුයි අපි
පොහොසත්නේ අපිට බැහැ. ඒ පඬිතයන් වනාහි මෙබඳුනුව නැත්තාහ. ඒ පඬිතුමා මෙන්න මේ ජාතියේ කෙනෙක්. ඉතා උපායවන්තය, ඉතා උපායශීලී මෙසේ ඒ කේවට්ට බමුණු ආචාර්ය විස්තර කොට. මේ ආකාරයෙන් ඒ කේවට්ට බමුණු ආචාර්යවරය විස්තර කරනවා සඳ මඩලේ හැඳනා කෙනෙකුන් මෙන්. මේ සඳ මඩලේ හා සලකුණ ඇඳා කියලා කියන්නේ සස ජාතකය තුල. සස ජාතකය කියලා කියන්නේ පුතේ 550 ජාතක පොත් වහන්සේ තුල එන 317 වෙනි ජාතකය තමයි සස ජාතකය. මහබෝසතාණන් වහන්සේගේ ගුණ රජුරවන්ට කියහ. මහබෝසතාණන් වහන්සේගේ ගුණ රජතුමාට කියනවා එයාචාර්ය තුමුත් උපායවන්තා හුමය. එයාචාර්යවරය තමන් උපායවන්තයි. එසේ හේන් මිලුනුවර රාජ්‍ය නම් ඉතා ස්වල්පය. ඒ මිලුනුවර රාජ්‍ය ඉතාමත්ම පුංචි එකක්. ඒක නිසා අපි ඒක අතහැරලා දාමුයි. සියලු දඹදිව රාජ්‍ය අපට සෑහේ. සියලුම දඹදිව රාජ්‍ය අපට ඇති. එක් රාජ්‍යයකින් අපට කාරණා කාර්ය කිම් දැයි, එක රාජ්‍යයකින් අපට තියෙන ප්‍රයෝජනය මොකක් දැයි උපායන් රජුරුවන්ගේ විශ්වාහුය. උපායශීලීව රජතුමාව පොරොන්දු කරගන්නවා. සෙසු රජදරුවෝ අපි මිලුනුවර රාජ්‍ය ගෙනම ජයපානේ බොම්හායි කියන්න. අපි මිලුනුවර ජයග්‍රහණය කළ ජය පැම්බොමුයි කියලා කියනවා. අර රැවටිච්ච රජදරුවෝ ටික කේවට ආචාර්යේ උනුන් කාරණා කියා වළක්වා ඔවුන්ටත් කරුණු කාරණා කියලා ඒ කට්ටියව වළක්ව ගන්නවා. වේදේහ රාජ්‍යගෙන කුමක් කරමවද? ඔය පුංචි රාජ්‍ය ඇබිත්තන් රාජ්‍ය කරගෙන මොනව කරන්නද? ඒ රජුරුව තපනතුවමෝය. එයත් අපිට අයිති නවතුවයි. නතර වෙන්න 100ක් රජදරුවන් උපායෙන් ගිවිසාහුය. 100ක් රජදරුවන් උපාය ශීලීව පොරොන්දු කරගන්නවා. අනුමැතිය ලබා ගන්නවා. ඒ රජුරෝ කේවට නම් බමුණන්ගේ බස්සසා. ඒ රජවරුත් කේවට බ්‍රාහ්මණියගේ වචන අහලා මිලුනුවරට යන ගමන නැවැත්වූහ. මිලුනුවරට යන ගමන නවත්තනවා. බෝසතාණන් වහන්සේට ඔබ වහන්සේගේ චරපුරුෂයෝ, බෝසතාණන් වහන්සේට ඔබ වහන්සේගේ චරපුරුෂයෝ, බ්‍රාහ්මරත් රජුරෝ 100ක් රජදරුවන් පිරිවරා මිලුනුවරට නික්මුණාහු. නැවත තමන්ගේ නුවරටම නැගී ගියාහි හසුන් යවුහ. ඒ රජවරු මිලුනුවරට ගෙහෙල්ලා ඇවිල්ලා ආපෝ තම තමන්ගේ නුවරවලට යනවායි කියලා පණිවිඩය වෙනවා. බෝධිසත්වයන් වහන්සේද ඒ පුරුෂයනට මෙතන් පටන් කොට රජුරුවන් කරන ක්‍රියාවන් දැනෙවන්නේයි කියා නැවත හසුන් යවූසේක. අදින් පස්සේ රජතුමා මොනවද කරන්න කියලා මට පණිවිඩය වන්නයි කියලා පණිවිඩය යවනවා අර චරපුරුෂයන්ට. බ්‍රහ්මදත්ත රජුරෝද කේවට්ටයන් හා සමග විෂමිශ්‍ර සුරාපානය අනුභව කරවා විෂ සහිත සුරාව බොන්න දීලා රජදරුවන් මැරීම් සංඛ්‍යාත රජතුමාව රජදරුවන් මැරීම සඳහා මැරීම් සංඛ්‍යාත ඒ කටයුත්ත දැම් කරම්හයි. ඒ කටයුත්ත දැම් කරමුයි මන්ත්‍රණය කොට කුමන්ත්‍රණය කරලා අපි ජයපානය බොම්හයි කියා අපි ජයපැන් බොමුයි කියලා මගුල්ලු යන නදුන්නු වෙනක් සේ සරසා. මගුල්ලු යන නදුන්නු වෙනක් විදිර සරසලා. මේ නදුන්නු වෙන කියන්නේ සක්‍රදේවේන්ද්‍රයන්ගේ නන්දා කියන බිසව එයා ගොඩක් ආදරේ. ඒ බිසව හැඳින්වීම සඳහා බිසවගේ නමින් තමයි මේ නන්දනු වෙන නම් කරලා තියෙන්නේ. සරසා දහස් ගණන් කූඩාරම්වල, දහස් ගණනම් කූඩාරම්වල, මේ කූඩාරම් කියලා කියන්නේ පුතේ පුංචි කුටිවල, රාපුරා තබ්බා, රාපුරවල තබලා අනේක ප්‍රකාර විවිධාකාරයේ මසවලු, මසවලු කියන්නේ මස් මාංශ, ඒ ස්ථානයේ වලන් පුරා රැස් කොට තබවයි. ඒ වලන් පුරවල මස් මාංශ තියන්නයි කියලා අමාත්‍යන්ට විධාන කළහ. ඇමතිවරුන්ට අණ කරනවා. එපවත් පඬිතයන් වහන්සේට, ඒ පුවත පඬිතයන් වහන්සේට අන්තස්සර පුද්ගලයෝ කියා යවුහ. මේ අන්තස්සර පුද්ගලයෝ කියලා කියන්නේ චරපුරුෂයෝ. චරපුරුෂයෝ කියලා යවනවා. ඔහු වනාහේ විසයදා, ඔවුන් විසදාලා රජුරුවන් මරණු කැමති නියාව නොදැනති. හැබැයි මේ චරපුරුෂයෝ දන්නේ මේ වසදාලා රජවරුන්ව මරන්න යනවා කියලා. මහබෝසතාණන් වහන්සේ වනාහේ, මහබෝසතාණන් වහන්සේ ගිරා පඬිතයන් අතින් ඇසූ බැවින් ගිරවගෙන් අහලා දැනගත්ත නිසාවෙන් දන්නාසේක දන්නවා. එසේ හේන් උන්වහන්සේගේ අන්තස්සරයන්ට ඒක නිසා උන්වහන්සේගේ අන්තස්සරයන්ට චරපුරුෂයන්ට ජන ජයපානේ බොන දවස් නියම කොට කියා යවුවයි. ජයපාන් බොන්නේ කවද්ද කියලා හරියටම දිනේ දැනගෙන එවන්නයි පණිවිඩය යවූසේක, හසුන් යවූසේක. ඒ යෝධයෝ වදාළ ලෙසම දවස් නියම කොට යවුහ.
ඒ යෝධයෝ කියපු විදිහටම ඔන්න දවස් ටික කියලා නියම කරලා එනවා. එයාසා පඬිතුයන් වහන්සේ, එයාසා පඬිතුමා, මාබදු පඬිත කෙනෙකුන් ජීවත් වෙහිඳිද්දී මන් වගේ පඬිවරයෙක් කියනකොට මෙතෙක් රජදරුවන් මිය යාම යුක්තනවන්නේ මේ තරම් රජදරුවෝ මිය යන එක නම් යුක්ති සහගත නැහැ. උනට මා පිටුවහල් වමනමයි සිතා. ඔවුන්ට මං පිටුවහලක් වෙන්න ඕනේ කියලා හිතලා තමන් වහන්සේ හා එක දවස උපන්. තමන් වහන්සේත් එක්ක එකම දවස ඉපදුණු. යෝධයන් දහස බණවා යෝධයන් දහසට එන්න කියලා සබදිනි මිත්‍රවරුනි චූලණී බ්‍රහ්මදත්ත රජුරෝ උයන සරසහ චූලණී බ්‍රහ්මදත්තතුමා උයන සරසවල 100ක් රජදරුවන් පිරිවර 100ක් රජදරුවන්ට එන්න කියලා පිරිවරාගෙන සුරාපානය අනුභව කරනු කැමැත්තෝය. සුරා බොන්න මත්පැන් බොන්න කැමතිය. ඒ වෙලාවට තෙපි ඔබ ගොස් රජුරුවන්ට අසුන් පනවාලු කල ඔබ එහි ගෙහෙල්ලා රජතුමාට ආසන සූදානම් කළාට පස්සේ කිසි කෙනෙකු නොහිඳිනාතුරුම කිසි කෙනෙක් වාඩි වෙන්න කලින් නොහිඳිනාතුරුම එතන එන්න ඉස්සෙල්ලා චූලණී බ්‍රහ්මදත්ත රජුරුවන් හිඳිනට පැනවු අස්නට චූලණී බ්‍රහ්මදත්ත රජුරුවන්ට වෙන් කරපු ආසනයට ඉක්බිති පැනවු මා හැංගි අසුනක් ඒ කිට්ටුවෙම තියෙන ඉතා උසස් ආසනයක් අපගේ රජුරුවන්ටයි ගැන අපගේ රජතුමාටයි කියලා ඒ රජු රජදරුවන්ගේ ඒ රජවරුන්ගේ සේනා විසින් තෙපි කවුරුන්දයි සේනාදයි කී කල්හි ඔබ කාගේ සේනාවද කියලා හොර පස්සේ වේදේහ රජුරුවන්ගේ සේනාවම්හයි කියව වේදේහ රජතුමාගේ සේනාවයි කියලා කියන්න කිමෙද්ද අපි සත් අවුරුදු සත්මස් සත් දවසක අපි අවුරුදු 7යි මාස 7යි දින 7ක් මුළුල්ලේ පුරාවට දඹදිව රාජ්‍ය ගණුමෝ දඹදිව රාජ්‍ය ගණමින් ඉන්න කාල පරිච්ඡේදය තුලදී නැත රටවල් යටත් කරමින් සිටනා කාලයේදී එක දවසකොත් වේදේහ රජුර කෙනෙකුන් නඳුතුම්හ එක දවසක්වත් වේදේහ කියලා රජ කෙනෙක් නම් දැක්කේ නැහැ. වේදේහ රජුරෝ නම් කවරහුද? වේදේහ රජතුමා කියන්නේ කවුද? යව යන්න උන්ට උවමනා වී නම් කෙලවර අස්නක් ගනුවයි. අන්න එයාට ඕන නම් අර කෙලවරේ ආසනයක් ගන්නයි කියලා. තෝපහා සමග කලකහ කරන්නාහ. ඔබත් එක්ක ආරවුලක් ඇති කරගනි. කෝලහලයක් ඇති කරගනි. තේපි බ්‍රහ්මදත්ත රජුරුවන් විනා අපගේ රජුරුවන්ට වැඩි තරම් කෙනෙක් නැත. බ්‍රහ්මදත්ත රජුරුව හැර අපිට ඊට වැඩිය කෙනෙක් අපේ රජතුමාට වඩා කෙනෙක් නැහැ. අපේ රජතුමා තමයි ප්‍රබලයි කියලා කලහ වඩාගෙන රණ්ඩු වැඩි කරගෙන ආරවුල දිග්ගස්සලා අපගේ රජුරුවන්ට ආසන පමනකුත් නොලබන්නේ මොනනම්. අපගේ රජුරුවන්ට ආසනයක්වත් දෙන්නේ නැත්තම් දැන් තොපරාත් පියන දුම්හ. එහෙනම් ඉතින් උඹලට මං අපි රාබොන් ඉඩ දෙන්නෙත් නැහැ කියලා මස්සවුළු ආදියත් කෑන දුම්හයි. මස් මාංශ කන්න දෙන්නෙත් නැහැ කියලා වාසි බැනමින් ලොකුකම් කියලා පුරසාරකම් කියලා සිංහනාද ඇසූ මුව පොල්ලන් පරිද්දෙන්. සිංහනාද ඇහුව මුව පොව්ව මුව නාඹ කොහොමද බය වෙන්නේ? එන්නේ ආකාරයෙන් බය වෙන විදියට හයියෙන් කෑ ගහලා අභීත ශබ්දයෙන් උන් බය ගන්නවා. ඔයාලගේ අභීත ශබ්දෙ වංග බය ගන්නවලා යමගුරු බාලා යකඩ පොළු වලින් ගහලා යමගුරු බාලා යකඩ පොළු වලින් ගහලා සියලු රාමස් පිරු සැලවල් බිඳ සියලුම රාමස් පිරුණු හැලි බිඳලා තු තු කොට හරි ලස්සන වචනේ තු තු කොට කුඩේ කුඩු කළා සුණු විසුණු කරලා පියා තු තු කොට පියා කුඩේ කුඩු කරලා ඉවර වෙලා වහා රාමස් අවුළු විසුරුවා නොකෑ පරිද්දෙන් රාමස් විසුරුවන්න කන්න බැරි වෙන විසිකල දාන්න විසුරුවන්න පරිද්දෙන් කොට දිවිමෙන් ගොස් දුවලා ගිහිල්ලා මැදියට වැද මැදට ගිහින් සක්‍රපුරයට වන් අසුර බටයන් පරිද්දෙන් සක්‍රයාංගේ සුරාසුර යුද්ධයේ වෙලාවේදී සක්‍රපුරයට ආපු අසුරයොමින් මහත් අරගලකට මහා අරගලයක් කරලා අපි මීළු නුවර මහසුද පඬිතුයන්ගේ යෝධම්හ. අපි තමයි මීළු නුවර මහසුද පඬිතුයන්ගේ යෝධයෝ. පිළිවන්නම් අප අල්ලා ගනුවයි පුළුවන් නම් අපිව අල්ලා ගන්න කියලා තොප ගිය බව හඟවා ඔබ ගිය බව හඟවලා එවයි කියා යෝධයන් දහසය වූසේක කියලා පොරොන්දු කරවලා යෝධයෝ දහස යවනවා. ඒ යෝධයෝ බෝධිසත්වයන් වහන්සේ වදාළ ඒ යෝධයෝ බෝධිසත්වයන් වහන්සේ කියපු වචන ඉස්මුදුනින් පිළි අරගෙන බස් මුදුනින් පිළිගෙන වැඳ වැඳලා සමුගෙන අවසරගෙන දුනු දුන්න මුගුරු යකඩ හරි ලීවලින් හරි හදන යෂ්ටි නැත්තම් පොළු අඩයටිය කියන්නේ හෙල්ල පත්කොහොල් අගට පැතිලි පතුරක් තියෙන හෙල්ලක් වෙනි ආයුධය අගට පැතිලි පතුරක් ඇති හෙල්ලක් වෙනි අනින ආයුධය පාරාවලලු වටේට කැපෙන සුළු මුහතක් තියෙන
දමලා ගැහුවට පස්සේ ආපහු තමන් ළඟට එන අපි කියන්නේ ඕන දෙයක් පාරවලලක් වගේනවා කියලා යන පංච ආයුධ පහක් වූ ආයුධ සන්නද්ධව සන්නද්ධ වෙලා උතුරු පසල් දනව්වට උතර පංචාල නුවරට ගොස් නදුන් නුවන මෙන් සරසන ලද නන්දුන් වෙන වගේ සරසන ලද උයනට වැද නගන ලද දලපුඩු සේසත් ඇති නගන ලද දලපුඩු සේසත් ඇති මේ දලපුඩු සේසත් කියලා කියන්නේ ඇද්දල මිටෙන් කැටයම් කරන ලද සේසත් ඇති එක්සියස යක් රාජාසන එක්සියක් රාජාසන ආදී වූ පිළියල කොට තබන ලද පිළියල කරන ලද ශ්‍රී විභූතීන් දැක ශ්‍රී විභූතිය නැත්නම් උසස් ශ්‍රේෂ්ඨ ආකාරයෙන් සරසන ලද ආකාරය දැකලා මහබෝසතාණන් වහන්සේ විසින් මහබෝසතාණන් වහන්සේ විසින් වදාන ලද ක්‍රමයෙන්ම කියන ආකාරයටම සියල්ල කොට සියලුම දේවල් කරලා සේනා මැදියට වැද සේනාව මැදට පිවිසිලා බොහෝ දෙන ශබෝග කොට මේ ශබෝග කොට කියන්නේ කැළඹිල්ලට පත් කරලා තමන්ගේ මිහිරු නුවරට තමන්ගේ මිහිරු නුවරට පලා ගියහ පලා ගියෝය පුතේ සතරකන් මන්ත්‍රණයට අදාළ සියලුම ලිහිල් අර්ථත් එක්ක මම පාඩම ඔයාලට කියලා දුන්නා. ඉතින් මේ වීඩියෝ පාඩම් මාලාව නිරන්තරයෙන් බලන්න ඒක වාඩි ඉතාමත්ම මහපු ප්‍රයෝජනයක් වෙයි. මම ඔයාලගේ ආදරණීය සිංහල ගුරුවරයා ඔයාලා මගෙත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙන්න ඔයාලගේ දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා.